සමසමුදු සරණයි හැම දිනටම පොසොන් පුර පසළොස්වක අතිඋතුම් පුන් පොහෝ දවසේ හැම දිනටම බුද්ධ ධම්ම සංඝයන තුනුරුවනේ ආශිර්වාදය අපි ප්‍රාර්ථනා කරනවා පළමු කොටම අද මේ උතුම් වූ පුර පසළොස්වක පුන් පොහෝ දවසේ නිවසට වෙලා ඔබ සද්ධර්මය ශ්‍රවණය කරන්නට සැදී පැහැදී සිටින මොහොතක මෙත්සදා විකාශය තුළින් අප සූදානම් වන්නේ මෙතැන් පටන් මේ වටිනා කාල හෝරාව තුළ වටිනා ධර්මානුශාසනාවක් ඔබට ශ්‍රවණය කරන්නට ඉඩ කඩවෙන් කරන්නටයි. හැමදිනාටම අපි පින් සිතින් යුතුව ආරාධනා කරනවා මේ උතුම් වූ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට. සදැවතුනි, අද මේ වටිනා ධර්මානුශාසනාව නිසි ධර්මාවබෝධයකින් යුතුව සිදු කරන්නට අපගේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ මොහොතේ අප මෙදිරියට වැඩමකොට මේ උතුම් වූ ධර්මාසන මත වැඩ හිඳින අපගේ ගෞරවනීය පින්වන්ත ස්වාමින්ද්‍රයන්න් වහන්සේව අපි පළමු කොටම පාද නමස්කාර පූර්වකව උන්වහන්සේව පිළිගනු ලබමු. අවසරයි සේපත් කරන්නට ගොතුටුව චන්දන විහාරයේ විහාරාධිපති මාර්ගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අවසරයි අප පින්වත් පූජ්‍යපාද හෙගුරේ පඤ්ඤාසේකර ගෞරවණීය අපගේ කල්‍යාණ මිත්‍රයන්න් වහන්සේ මේ වටිනා ධර්මානුශාසනාව අද මේ උතුම් වූ පොසොන් පුර පසළොස්වක අතිඋතුම් පුන් පොහෝ දවසේ සිදු කර ලබන්නේ. උන්වහන්සේව සාදු නමින් යුතුව හැම දිනම පිළිගනු ලබමු. සාදු සාදු සාදු. සදැවතුනි, අද මේ වටිනා ධර්මානුශාසනාව ඔබ වෙත ගෙනීම සඳහා පින්වර දායකත්වයෙන් කටයුතු කරනු ලබන ඒ සදහැවන්ත පිරිස පිළිබඳවයි මා ඔබට මෙලෙස සිහිපත් කර සිටින්නේ. එක්සත් රාජධානියේ පදිංචි රොක්ලනී පෙරේරා මහත්මිය විසින් අද මේ ධර්මානුශාසනාව සඳහා පින්වර දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. එතුමියගේ අරමුණු අතර සිහිපත් කර තිබෙනවා වෙමලසිරි රාජපක්ෂ පියාණන්, සුවර්ණලතා රාජපක්ෂ මෑණියන් ඇතුළු පරලෝ සැපත් මව්පිය දෙපාර්ශ්වයේම සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නටත් සුමනා පෙරේරා, රනිල් පෙරේරා, උමාෂා පෙරේරා, මනිෂා පෙරේරා, විලියම් සහ ආතර් යන දූදරු මුණුබුරන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ සියලු අරමුණු බලාපොරොත්තු ප්‍රාර්ථනා සිත්තුල පෙරදරි කරගෙන සාදු නදින් යුතුව මේ වටිනා ධර්මානුශාසනාව සිදු කරන්නට ගෞරවනීය අපගේ පින්වන්ත ස්වාමින්ද්‍රයන්න් වහන්සේට ආරාධනා කරමු. සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමින්ද්‍රයන්න් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒවමේව කෝ භික්කවේ වත්තස්ස අසංකිලිට්ඨේ චිත්තෝ අසංකිලිට්ඨේ සුගතින් පාටිකංකාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් සෑම දෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සෝදානං සිටින්නේ. අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ එක්සත් රාජධානී පදිංචි රුක්ලනී පෙරේරා මහත්මිය. එතුමිය බලාපොරොත්තු වන්නේ විමලසිරි රාජපක්ෂ පියාණන්ටත් සන්ලතා රාජපක්ෂ මෑණියන් ඇතුළු පරලොව සැපත් මව්
දෙමාපිය පාර්ශවයේ සියලු මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. සුමනා පෙරේරා, රනිල් පෙරේරා, උමාෂා පෙරේරා, මනීෂා පෙරේරා, විලියම් සහ ආතර යන ඒ දූදරු මුණුබුණු මිනිබිරියන්ට ආශිර්වාද කිරීම. හැමදෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා. සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණ භෝධියම සාක්ෂාත් වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. පින්තුන් ධර්ම දේශනාවට මාතෘකා වශයෙන් සඳහන් කොට තිබෙන්නේ මේ හිත සකසා ගන්නේ කෙසේද? එහෙම නැත්නම් මේ හිතේ තියෙන කෙලෙස් ටිකෙන් ටික දුරු කරගන්නේ කෙසේද කියන මාතෘකාව යටතේ ධර්ම දේශනාව සිද්ධ කරන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒ අනුව අපි ධර්ම දේශනාවට මාතෘකා වශයෙන් තබා ගත්තේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසේ වත්ථූපම සූත්‍ර දේශනාව. වත්ත කියලා කියන්නේ පින්නතුනි වස්ත්‍රයට, උපම කියලා කියන්නේ උපමා කරලා. වස්ත්‍රයක් උපමා කරලා බුදුහාමුදුරුව මේ දේශනාව සිද්ධ කරන්ට යෙදුනේ. ඒ කියන්නේ භාගතුන් වහන්සේ වදාළ කිලිටි වෙච්ච වස්ත්‍රයකට සායම් පුවන්න හැදුවට සායම් පුවන්න බෑ. ඒ වස්ත්‍රයේ කිලිටිනේ. ඒ වගේ තමයි කිලිටි වෙච්ච හිතකින් කිසිම දවසක සුගතියක් පින්නතුනි බලාපොරොත්තු වෙන්න බෑ. කිලිටි නැති, දැලිකුණු නැති වස්ත්‍රයකට සායම් පෙව්වොත් පින්නතුනි පුවන්න පුළුවන්. ඒ වගේ පිරිසිදු සිතකින් පින්නතුනි සුගතියක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ හිත අනාදිමත් කාලයක් තිස්සේ හෙව්වේ රාගයේ සහිත කාමයේ සහිත දේවල්මයි. අරමුණක් කරා යන්න ගියත් මේ හිත රාගයේ තියෙන තැඟුල ළඟිනවා. ලැග්ගොත් ලැග්ගමයි මේ හිත එත නතර වෙනවා. හිතක් ලස්සන කරගත්ත මිනිස්සු මේ ලෝකේ ලස්සනට පින්නතුනි වැඩ කරගත්තා. අනුරාධපුර සමාධි පිළිමි හදපෝ ඒ කළුගලට කරුණාවක් තිබුණේ නැහැ. ඒකට මෛත්‍රියක් තිබුණෙත් නැහැ. කරුණාවක් මෛත්‍රියක් නැති මහ කළුගලකට කරුණා මෛත්‍රිය කැවුවේ ලස්සන හිතක් ලස්සන හදවතක් තිබුණු මිනිස්සෙක්. කටුවයි මිටිය අක්කොටම දුන්න කියලා පින්නතුනි පිළිම හදන්න බෑ. ඒකට බුදුහාඳුරු කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ, ගෞරවයක් තියෙන්න ඕනේ. ගහන මිටි පහර සැර වැඩි වුණොත් ගල් පතුරක් පවා ගලවල යන්න පුළුවන්. එතකොට පිළිමි කුඩා කරන්න සිද්ධ වෙනවා. එච්චර ලස්සන පිළිමයක් අනුරාධපුර මහමෙවුනාවේ හදන්න ඒ මිනිස්සයාගේ හිත කොච්චර ලස්සන වෙන්නේ නැද්ද? පින්නතුනි අදේ කටුවත් නැහැ, අදේ මිටියත් නැහැ, අදේ ගල් වඩුවත් නැහැ. නමුත් මේ මිනිස්සයා හිත ලස්සන කරගෙන කරපු ක්‍රියාව අදත් පින්නතුනි අනුරාධපුර මහමෙවුනාවේ සමාධි පිළිම තියෙනවා. අද කී දෙනෙක් නම් එතෙන්ට ගිහිල්ලා හිත සනසාගෙන හිත හදාගෙන පින්නතුනි එනවද? පින්නතුනි බුදුරජාන් වහන්සේ බුද්ධත්වයට පත්වලා භාවනා කළා. ජානිසෝනි කියන බ්‍රාහ්මණය දවසක් බුදුහාඳුරගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් ඔබ වහන්සේ බුද්ධත්වයට පත් වෙලා හිත දියුණු කිරීමේ අන්තිම කෙළවර තමයි බුද්ධත්වය. ස්වාමීනි බුදු වෙලත් ඔබ වහන්සේ මොකටද මේ භාවනා කරන්නේ? ඒක ලස්සන ප්‍රශ්නයක්. බුදුහාඳුර උත්තර දෙනවා, ජානිසෝනි මේ ශාසනේ අද මහාන වෙන පොඩි හාමුදුරුව මහාන වෙන්නේ මම නිසා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේව තමයි අනුගමනය කරන්නේ. මම තමයි මේ සියලු සාමීන් වහන්සේලාට නායකයන් වහන්සේ බවට පත් වෙන්නේ. ඒතර මම භාවනා කරනව දැක්කහම අද මහාන වුණු පොඩි හාමුදුරුවත් කල්පනා කරනවා බුදුහාමුදුරුවොත් බුද්ධත්වයට පත් වෙලා තාමත් තවත් භාවනා කරනවා නම් අපි කොහොම භාවනා කරන්න ඕනද කියලා. ඒ නිසා මේ හිත හදා ගන්න පුළුවන්, සකසා ගන්න පුළුවන්, දියුණු කර ගන්න පුළුවන් භාවනා කළාම.
මහ වෙලාවක් හොයාගන්න බැරි නම් විනාඩි 5ක් හරි දවසකට හොයාගන්න ඕනේ කාලය. මොකටවත් නෙවෙයි හිත හදාගන්න. නැත්තම් භාවනාවකට. හිත හොඳ අරමුණක දියුණු කරනකොට ලස්සන සිතිවිලි පින්නතුනි මනසට ගලන් එනවා. අනිත් එක හිත හොඳට පිරිසිදු වෙනවා. ඒක ඉතින් භාවනා කළාම තමයි පින්නතුනි බලන්න ඕනේ. ඒසා මේ අඩමුතරමේ පුළුවන් නම් පින්නතුනි දවසකට විනාඩි 5ක් හරි අස් දෙක පියාගෙන නිවේසන සෙල්ල හිතන්න සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා. සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා. අද දවසේ මගින් දුකක් කිසිවෙකුටත් නොවේවා හැම සත්ත්වයකටම යහපතක්ම වේවා කියන මේ මෛත්‍රී පුරාංගම සිතිවිල්ලෙන් විනාඩි 5ක් හරි දවස ගෙවන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. විනාඩි 5ක් හරි පින්නතුනි ඒ වෙනුවෙන් යොදවන්න පුළුවන් නම් අපිට ලොකු තැනකට පින්නතුනි යන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණි මම මගේ හිතට ආපු සෑම කාමාදී අකුසල සිතිවිල්ලක්ම මම යටපත් කරගත්තේ මෙහිමයි. කොහොමද දිව උඩුතල තියලා තද කරගෙන ආව සෑම කාමාදී සිතිවිල්ලක්ම බැහැර කළා කිව්වොත් දිව උඩුතල තියලා තද කරගෙන. ඒතකොට හිතන්ට ඕනේ පින්නතුනි භාගතුන් වහන්සේ නැත්නම් අපේ බෝසතන් වහන්සේ මේ විදියට බුද්ධත්වයට පත් වෙන්න කලින් තමන්ගේ හිත සකස් කරගන්න කෙලෙස් දුරු කරගන්න කොච්චර පින්නතුනි මහන්සි වුණාද කියලා. බුධාඳුර මහා සීනාද සූත්‍රයේ දවසක් සාරිපුත්ත මහ රහතන් වහන්සේට මතක් කරනවා සාරිපුත්ත බුදු වෙන්නට කලින් මම සුසාන භූමියට ගියා භාවනා කරන්න. එතකොට සාරිපුත්ත මට නිදි මත හැදුනා. මම කරපු දේ තමයි සුසාන භූමියේ තිබුණු මිනියට කටෝ ඔක්කොම එකතු කරලා අරගෙන පොට්ටනියක් හදාගෙන ඒක ඔලුවට තියලා සාරිපුත්ත මම බුදිය ගත්තේ. ඒ බුදියගෙන ඉන්නකොට හරක් බලන්න ළමයි ටිකක් නැත්නම් හරක් දැම්මයිකෝ සුසාන භූමියට තනකොළ කවන්න. ඒක ගොපළු දරුවෙක් කරපු දේ තමයි මගේ කනට කෝටුවෙන් එනගෙන ගියා කිව්වා. ඒ දරුවා කිව්වා මේ මොන මලමිනියක්ද මේක ළඟදි ගෙන අපේ එකක්ද කොහෙද කියලා. බලන්නකෝ සුසාන භූමියේ බුදුහාමුදුරෝ භාවනා කළා බෝතන් වහන්සේ භාවනා කරලා නිදිමත හැදිච්ච වෙලාවේ මිනියට කටු වලින් කොට්ටයක් හදාගෙන ඒක ඔලුවට තියලා පුදිය ගත්තා. මෙතන දේ තමයි පෙන්නතුනි එහෙම ඒ ගොපළු දරුවා ඒ කනට කෝටුවෙන් අයින්කොටවත් සාරිපුත්ත මට කිසිම දේශයක් ඇති වුණ නැහැ කිව්වා. මට ඕනකම තිබුණේ එහෙම දුක් විඳලා හරි කමක් නැහැ ඊතා ඉක්මනින් බුද්ධත්වයට පත් වෙන්නයි කිව්වා. ඒකෙන් තේරෙනවනේ මේ හිත සකස් කරගන්න හිත හදාගන්න කෙලෙස් දුරු කරගන්න කොච්චර නම් දුක් විඳද කියලා. ඒ සූත්‍රයේම අවසානයේ බුදුහාඳුරු දේශනා කරනව සාරිපුත්ත මට දැන් අවුරුදු 80යි. සාරිපුත්තර තථාගතයන් වහන්සේගේ බුදු නුවණ, බුදු සමාධිය, ප්‍රඥාව පරීක්ෂා කළ බලන්ට ඕනනම් සතර සතිපට්ඨානී පිළිබඳව මනා දැනුමක් ඇති භික්ෂූන් හතර නමක් දැන් ගේන්න. දැන් ගෙනල්ලා මගේ හතර පැත්තෙන් තියලා වෙන කිසිම සූත්‍රයකින් නෙවෙයි සතර සතිපට්ඨාන සූත්‍රයෙන් විතරක් මගෙන් ප්‍රශ්න අහන්න කියන්නේ. සාරිපුත්ත මට පුළුවන් ඒ භික්ෂූන් හතර නමට මේක පාර උත්තර දෙන්න. භික්ෂූන් හතර නමට මේක පාර උත්තර දෙන්න පුළුවන් මට. එතකොට මේ දැන් මේ කතා බුදුහාඳුරු මතක් කළේ අවුරුදු 80ේදී. එතකොට අවුරුදු 80ක් වෙලත් බුදුහාඳුරුවන්ගේ ඒ බුදු නුවණේ කිසිම අඩුවක් නැහැනේ පින්නතුනි. අපිට අවුරුදු 65ක් 70ක් 75 වෙනකොට තිබ්බදේ තිබ්බතන අමතක වෙනවා. ඒ සිහිය සතිපට්ඨානය කියන එක හොඳට දුරු කළා පුරුදු කළාම පින්නතුනි හොඳට සිහිය කියන එක හොඳට දියුණු වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ කයේ තියෙන ශරීරයේ තියෙන
යථා ස්වභාවය නුවණින් පින්නතුනි දකින්නට පුළුවන්කමකුත් තිබෙනවා. හිත විසින් තමයි මේ ලෝකේ අරගෙන යන්නේ. චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්සේක ධම්මස්ස සබ්බේවස මන්නකෝ. චිත්තේන නීයති ලෝකෝ සිතින් තමයි මේ ලෝකේ අරගෙන යන්නේ. චිත්තස්ස චිත්තේන පරිකස්සති හිතින් තමයි ඒ භවයෙන් මේ භවයට අදිනවා, මේ භවයෙන් ඒ භවයට අදිනවා. චිත්තස්සේක ධම්මස්ස සිත නැමැති එකම ධර්මයට සබ්බේ වසමන්වගෝ මේ ලෝක සියලුම සත්‍යයේ වසඟයට ගියා. අපි තාමත් වැඩ කරන්නේ පින්නතුනි හිතට ඕන විදියට. හිත ඉල්ලන්නේ මොනවද පින්නතුනි? ඒ හැම දෙයක්ම අපි අරගෙන දුන්නා. හිත කාමී ඉල්ලනවද? අරන් දෙනවා. හිත රාගෙ ඉල්ලනවද? පින්නතුනි අපි අරන් දෙනවා. එතකොට ඒකෙන් තේරුම් ගන්න ඕනේ බුදුහාඳුර දේශනා කළේ තමන්ට ඕන විදියට තමන් හිත හදා ගන්න ඕනේ. නමුත් හිතට ඕන විදියට වැඩ කරන්න දෙන්න එපා. එතකොට මොකද මේ හිත ලගින්නෙම රාගයේ දෙන තැඟවලමයි. දුරංගමං ඒකතරං අසරීරං ගුහාසයන් යේචිත්තං සංඤ මෙත්සන්ති බොක්කන්ති මාර බන්ධන. දුරංගම මේ හිත මහ පුදුම විදියට දුරගමන් යනවා. ඒකතරං තනියෙන් තමයි පින්නතුනි හැසිරෙන්නේ. අසරීරං ශරීරයක් නැහැ. ඒ චිත්තං සංයමෙස්සන්ති යම් කෙනෙක් මේ දමනය කරගත්තද, හිත හොඳ හදාගත්තද, මොක්කන්ති මාර බන්ධන බුදු කෙනෙකුට මාරයාගේ බැම්මින් පින්නතුනි බෙදෙන්න පුළුවන්කම තිබෙනවා. යතාගාරං දුච්ඡන්නං උට්ඨි සමති විජ්ජති එවං අභාවිතං චිත්තං රාගෝ සමති විජ්ජති. යතාගාරං දුච්ඡන්නං කියන්නේ මනාව සෙවිලි නොකළ දෙයක් අනිවාර්යෙන් පින්නතුනි තෙමෙන උට්ටි සමති විජ්ජති. එවං අභාවිතං චිත්තං ඒ වගේ භාවිතා නොකරපු හිත, නොවඩපු හිත, දියුණු නොකරපු හිත රාගෝ සමති විජ්ජති. රාගෙන් පින්නතුනි තෙමෙනවා. යතාගාරං සුච්ඡන්නං උට්ටි න සමති විජ්ජති එවං සුභාවිතං චිත්තං රාගෝ න සමත විජ්ජති. මනාව සෙවිලි කරපු ගයක් පින්නතුනි වැස්සට තෙමෙන්නේ නැහැ. ඒ වගේ මනාව භාවිතා කරපු, මනාව දියුණු කරපු හිතකින් පින්නතුනි කෙලස් වැගිරෙන්නේ නැහැ. අනංගන කියන සූත්‍රයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුන්ට දවසක් මතක් කරනවා, එවත්නි කෙලස් තියෙන බව දන්නවා. කෙලස් තියෙන බව දන්නේ නැහැ. කෙලස් නැහැ, කෙලස් නැති බව දන්නවා. කෙලස් නැහැ, නැති බව පින්නතුනි දන්නවා. දන්නේ නැහැ. කාරණා හතරක් කිව්වනේ. මේ හතර දෙනාගෙන් ඇවැත්නේ දෙන්නේ කීනයි දෙන්නේ ප්‍රණීතයි නැත්නම් උසස්. එතකොට හීන දෙන්න කවුද, ප්‍රණීත දෙන්න කවුද, උසස් දෙන්න කවුද පින්නතුනි? පළවෙනි කෙනා කෙලස් තියෙනව, කෙලස් තියෙන බව දන්නවා. ඒ නිසා පින්නොත්‍රිය පුජ්‍යලේ ශේෂ්ඨයි. ඒ පුජ්‍යලේ ශේෂ්ඨයි. මොකද කෙලස් තියෙනවා හිතේ, කෙලස් තියෙන බව දන්නවනේ. ඒ තියෙන බව දන්න නිසා ඒ පුජ්‍යලය කරන්නේ මොකද්ද? කෙලස් නැති කරන වැඩපිළිවෙලක් ප්‍රඥාවෙන් හදාගන්නවා. කෙලස් තියෙන බව දැනගත්තොත් නේ කෙලස් නැති කරන්න පුළුවන් ක්‍රමවේදයක් හොයාගන්න පුළුවන්. තව කෙනෙක් ඉන්නවා කෙලස් නැහැ, පින් නැති බව පින්නතුනි හු දන්නේ නැහැ. ඒ නිසා හු හීනයි. ඒ නිසා කරන්නේ මොකද්ද? කෙලස් නැහැ, නමුත් නැති බව දන්නේ නැත නිසා නැවත නැවත රාගය ඇති වෙන දේවල්මයි පින්නතුනි හිතන්නේ. නැවත රාගය ඇති වෙන දේවල්මයි මේ පුජ්‍යලයාගේ මනස පින්නතුනි තැන්පත් වෙලා තියෙන්නේ. තව කෙනෙක් ඉන්නවා පින්නතුනි කෙලස් නැහැ, නැති බව පින්නතුනි ඔහු දන්නේ නැහැ. ඒ නැති බව දන්නේ නැත නිසා රාගය ඇති වෙන දේවල්මයි නැවත 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 සිතේ හැටියට
මනසේ හැටියට පින්නතුනි කොට නැගින්නේ. කෙලස් නැහැ. නමුත් නැති බව දන්නේ නැහැනේ. ඊට පස්සේ කියනවා කෙලස් නැහැ නැති බව පින්නතුනි හුදන්නවා. කෙලස් නැති නිසා නැති බවක් දන්න නිසා පින්නතුනි නැවත රාගය ඇති වෙන දේවල් ඇසින් රූප දැකලා නිමිති අනිමිති වශයෙන් රාගයේ පින්නතුනි උපදවා ගන්න දේවල් ගැන හිතන්නේ නැහැ. මේ ඇස තාමත් අපේ රූපත් එක්ක ගනුදෙනු කරනවා. මේ කන තාම ශබ්දත් එක්ක ගනුදෙනු කරනවා. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් තමයි තාමත් පින්නතුනි මේ භුක්ති විඳින්නේ. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක්. එතකොට තේරුම් ගන්න ඕනේ බුදුහාමුදුරු දේශනා කළේ අපේ අතීතෙත් ඇස් දෙකක් තිබුණා, අතීතෙත් මේ ඇස් දෙකෙන් රූප දැක්කා. නමුත් එදත් පින්නතුනි අපිට බල්ලිවර කරගන්න බැරි වුණා. තවත් බලන්න ආසාව ඇති කරගත්තු නිසායි අපිට පින්නතුනි ආයි බලන්න හැක් ලැබුණේ. මේ තාමත් බලනවා, ඒත් පින්නතුනි බල්ල ඉවර වුණේ නැහැ. දැන් මේ ජීවිතෙත් බලලා ඉවර කරගන්න බැරි වුණොත් ආපහු බලන්න පින්නතුනි ඇස් දෙකක් ලැබෙනවා. එදාටත් පින්නතුනි බල බල ඉන්න පුළුවන්. මේ ඇස රූපේ, මේ ඇස රූපේට සංයෝජන නැහැ. රූපේ ඇසට සංයෝජනත් නැහැ. හැබැයි ඇසයි රූපේ දෙකකට බැඳවත් පින්නතුනි සංයෝජනයක් ඇති වෙනවා. කළුගුණා සුදුගුණාට සංයෝජන නැහැ. සුදුගුණා කළුගුණාට සංයෝජනෙකුත් නැහැ. හැබැයි කළුගුණයි සුදුගුණයි දෙන්න කඹයක් අරගෙන බැඳවත් පින්නතුනි සංයෝජනයක් ඇති වෙනවා. ඒ වගේ මතක තියාගන්න, මේ ඇහැ රූපයට සංයෝජනත් නැහැ, රූපය අතර සංයෝජනත් නැහැ. ඇසයි රූපය දෙකට බැඳොත් අන්න එදාට සංයෝජනයක් පින්නතුනි ඇති වෙනවා. ඉතින් බුදුහාඳුරු හිත සකස් කරගන්න කිව්වේ, හිත පරිස්සම් කරගන්න කිව්වේ, ලස්සන උපමාවක් කිව්වා. පින්නතුනි මිනිස්සෙක් පාත්‍රයක් අරගෙන තෙල් පුරවනවා. කට දක්වාම තෙල් පුරවනවා. තෙල් පුරවලා මනුස්සයෙකුට කියන මේක ඔලුවට තියාගෙන යන්න, හැබැයි තෙල් බින්දුවක්වත් බිම දාන්න බිම හිරවන්න බෑ. මොකද කඩුවක් අමෝරාගෙන පිටිපස්සේ මිනිහෙක් එනවා. ඒ මිනිහා නිකන් නෙවෙයි එන්නේ. තෙල් බින්දුවක් හරි බිම දැම්මොත් අර මනුස්සයට ගහනවා, කඩු පාරක් ගහනවා. ඔයත් හිතන්න, තෙල් පාත්‍රයක් පුරවගෙන හිසමත තියාගෙන යන මේ මනුස්සයා මොනතරම් පරිස්සමෙන් නැත්තම් සිහිය පිහිටුවාගෙනද යන්න ඕනේ. මොකද තෙල් බින්දුවක් හරි පින්නතුනි බිම දැම්මොත් අර පිටිපස්සෙන් එන මනුස්සයා කඩු පාර ගන්නවා. ඒ වගේ බුදුහාඳුර දේශනා කළා, කිසිම දවසක නොගිය තැනක් වූ නිවනට යනු කැමති කෙනා අන්න ඒ වගේ සිහියකින් පින්නතුනි යන්න ඕනේ. ඒ කියන්නේ මුලින් මතක් කළේ විනාඩි 5ක් හරි දවසකට පින්නතුනි හිත හොඳ අරමුණක දියුණු කරන්න. අපි කිව්වේ ඇස් දෙක පියාගෙන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා, සබ්බේ සත්තා භවන් සුඛිතත්තා, ඒව ඒ මෛත්‍රී පුරාංගම සිතවිල්ලවත් පින්නතුනි හොඳට හිතන්න ඕනේ. යම් පමණකට චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙනකොට ඒ කාලයේ තමන්ටම තව තව දික් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ වත්තූපම කියන සූත්‍රයේදී පින්නතුනි පැහැදිලි කරන්නේ චිත්තෝපක්ලේශ ධර්ම. චිත්තෝපක්ලේශ ධර්ම කියලා කියන්නේ හිත කිලිටි කරන ධර්ම කියන එක පින්නතුනි. එතකොට දැන් අපි බලන්න ඕනේ මේ හිත කිලිටි භාවයට පත් කරන ධර්ම පින්නතුනි මොනවද කියලා. පල්ලවිකානාහිට බුදුහාර දේශනා කරනවා අවිද්‍යා විසම ලෝභ. තමන් සතු වස්තුව පිළිබඳව ඇලීම අවිද්‍යාවයි. අනුන් සතු වස්තුවෙහි ආසාව විසම ලෝභයයි. එතකොට අවිද්‍යා විසම ලෝභ මේක එක වචනයක් හැටියට ගණන් ගත්තට පින්නතුනි අර්ථ දෙකක් මේක දකින්න පුළුවන්. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ
තමන් සතු වස්තුව පිළිබඳ වැලීම විසම ලෝභය කියලා කියන්නේ. අනුන් සතු වස්තුව පිළිබඳ වැලීම නැත්නම් ආසාව. අපි සතු වස්තුවක් මොකක් හරි භාණ්ඩයක් පින්නතුනි පාවිච්චි කරලා පාවිච්චි කරලා පාවිච්චි කරලා බැරිම තැනක් තිබුණොත් අපි ඕකෙන් එළියට දානවා. එළියට දාලා තාපයට හේතු කරලා ඔක තියෙනවා වැස්සට තෙමෙනවා පින්නතුනි අවුවට වේලෙනවා. ඒක අපි දකිනවා. නමුත් කවුරු හරි මිනිස්සෙක් පින්නතුනි මේක ඉල්ලනවා. ඒ එල්ලුවට ඉල්ලුව වෙලාවට පුදුමාකාර සිතිවිලි පින්නතුනි මනසට එන්නේ. දෙන්නේ නැහැ ඒක. ඕක එළියට දැම්ම තමයි ගන්න දැම්මේ. ඔක තව පාවිච්චි කරන්න පුළුවන් ටික දවසින් ගන්න එළියට දැම්මේ මොකක් හරි කියලා. ආයි ගන්න නැහැ. ඒක එතනමයි. ඒ වගේ බුදුහාඳුරෝ දේශනා කරනවා අර ගතින් ඒ දේ අයින් කළාට තාම සිතින් පින්නතුනි අයින් කරන්න බැරි වුණානේ අපිට. ඒ හිතේ ඇටි. අර කර වැස්සර තිබෙනකන් අවුවට වේලනකන් පින්නතුනි කිසිම කෙනෙකුට ගාණක් නැහැ. නමුත් ඉල්ලුවට පස්සේ තමයි පින්නතුනි හිතේ අර ක්ලේශේ මතුවෙන්නේ. තමයි ක්ලේශ කාමේ. වස්තුකාමී කියන කතාවරින ලේසියි. නමුත් මේ වැඩේ තියෙන මේ හිතේ තියෙන ක්ලේශ කාමී මිදෙන්න පින්නතුනි අමාරුයි. මේ ලෝකේ අතහැරීම කියන එක පින්නතුනි හරි අමාරු තැනක්. බාහිර වස්තු එහෙම අතහැරියත් දරුව අතහරින එක ලේසි නෑ. ඒ කොහොමත් අමාරුයි. සන්තරාත්මය ගත්තාම අපේ බුදුහාර ගන්තිමාත්මය ක්‍රිෂ්ණජනා ජාලිය කියන බොහොම ලස්සන දරුව දෙන්න ගොරහැනි ජෝජක බමුණට පින්නතුනි දන් දුන්නා. ඒක ලෝකේ අමාරු දෙයක්. මේ කිව්ව අම්ම කෙනෙකුට තාත්ත කෙනෙකුට දරුවෝ දන් දෙන්නේ කියන එක නෙවෙයි පින්නතුනි. නමුත් මේ අතහැරීමේ කියන කාරණාවදී හිත හදා ගැනීම හරි අපහසුයි පින්නතුනි. කියන්නේ භාණ්ඩයක් පාවිච්චි කළ එලිට දැම්මත් පින්නතුනි අහකට දැම්මත් ඒක තවත් කෙනෙක් ඉල්ලකොට ආපහු ක්ලේශේ මතු වෙන්න තරම් හිතේ ස්වභාවය පින්නතුනි හිතා ගන්න පුළුවන්. එතකොට අවිද්‍යාව කියලා කිව්වේ පින්නතුනි තමන් සතු වස්තුව පිළිබඳ වැලීම, විසම ලෝභය කිව්වේ අනුන් සතු වස්තුව පිළිබඳව ආසාව. බුදුහාඳුරු දේශනා කරනවා ලුද්ධෝ, ඒ කියන්නේ සිත අඳුරු කරන සිත අඳුරු කරගෙනම උපදින දෙයක් නිසා සිතට පින්නතුනි බබලන්නට නොදී සිත අඳුරු කරන බැවින් චිත්තෝපක්‍රේහ ධර්මයක් කියලා කියනවා පින්නතුනි මේ අවිද්‍යාවට. මේ හිත අඳුරු කරනවනේ. හිත අඳුරු කරන්නේ පින්නතුනි බාහිරින් එන කෙලෙස් වලින්. නැත්තම් උප්පත්තියත් එක්ක ගත්තම පින්නතුනි මේ හිත හිත ලස්සනයි. ඒ කෙනකේ පබස්සර මිදම් බික්ක වේ චිත්තං කියලා. නමුත් කිලිටි වෙන්නේ තංචකෝ ආගන්තුකේ චන්තකෝ ආගන්තුකේ උපක්කලේසේ උපක්කලිට්ටං. බාහිරින් පමින අරමුණ නිසා තමයි මේ හිත කෙලිසීමට පින්නතුනි පත්වන්නේ. භාජනයක ඔය මල්ලාදී දේවල් මොනතරම් දාලා තිබුණත් පින්නතුනි දවස් එක දවසක් යනකොට භාජනෙත් පල් වෙනවා, වතුරත් පල් වෙනවා, මලුත් පල් වෙනවා. ඒ වගේ තමයි මේ හිතේ එකම දේ නැවත නැවත කැකෑරි කැකෑරි තියෙනකොට පින්නතුනි මේ හිත ඇත්තටම කෙලිසීමට පත් වෙනවා. පස් කෑල්ලක්, මාළු කෑල්ලක්, නළුන් කොලයක, කෙහෙල කොලයක ඔතලා තිබුණත් පින්නතුනි ටික දවසක් යනකොට ගඳ ගන්නවා. ඒකම දේනේ. ඒ වගේ තමයි මේ හිතත් එකම දේ නැවත, ඒ කියන්නේ કોઈ නාචින්තයන්තෝ පරිසෝ විශේෂමදි ගච්ඡති. නොහිතන කෙනා කවදාවත් පින්නතුනි විශේෂත්වයකටපත් වෙන්නේ නැහැ. නොහිතන කෙනා. ඒක නිතර නිතර ලස්සන සිතිවිලි පින්නතුනි මනසට ගලන් එන්න ඉඩ සලස්සන්න ඕනේ. එතකොට තමයි හිත බබලන්නේ. අවතර නරක නපුරු එතම මේ හිත කිලිටි කරන ධර්ම එනකොට පින්නතුනි හිත බබලන්නේ නැහැ නේ. හිත කිලිටි වෙනවා එතකොට. ඒකයි බුදුහාර කිව්වේ අර කිලිටි වෙච්ච හිතකින් සුගතියක් නම් බලාපොරොත්තු වෙන්න බෑ. පිරිසිදු හිතකින් තමයි මේ සුගතියක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. බුදුහාඳුරෝ මේ දේශනාවේදී කියන ලුද්දෝ වත්තං නජානාති, ලුද්දෝ ධම්මං නපස්සති, අන්දං තමං තදා හෝති යං ලෝභෝ සහතේනරං. ඒ කියන්නේ ලෝභී පුඤ්ජලය පින්නතුනි ආත්මාර්ථය දන්නේත් නැහැ, පරාර්ථය දන්නේත් නැහැ. ඒ වගේම දසකුසල් දහම් දකින්නෙත් නැහැ. යම් කලෙක ලෝභය සත්වයා පෙළාද එකල්ලි ඒ ලෝභය ඔහුට පින්නතුනි ඝන අන්ධකාරයක් බවට පත් වෙනවා. ලෝභී කියන්නේ චිත්තෝපක්කේ ධර්මයක්. හිත කිලිටි කරනවා.
සමහරට දෙන්න දෙයක් තියෙනවා පින්නතුනේ දෙන්න කෙනෙක් නැහැ. එක දෙන්න කෙනෙක් ඉන්නවා එක දෙන්න දෙයක් නැහැ. එහෙමත් තියෙනවනේ. අනේ මේක දී ගන්න කවුරුත් නැහැනේ. අපිට මේක වැඩිනේ. අපරාදේ. එහෙමත් කල්පනා කරනවා. හැබැයි දෙන්න දෙයක්ත් තියෙදි දෙන්න කෙනෙකුත් තියෙද්දි යමක් එහෙම හැමදේම තියෙනම නම් පින්නතුනේ නොදී ඉන්නටත් එපා. ඒකනේ හැමෝටම දෙන්නේ කියන කතාව නෙවෙයි පින්නතුනේ. Tamanට කෙනෙක් දැක්කට පස්සේ පින්නතුනේ යමක් තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවනේ. එතකොට ඒක මහත්යෙක් කියනවා හාමුදුරනේ මම දවසක් අම්මට බේටියක් ගන්න මේ කොහෙද මේ ෆාමසියට ගියා කිව්වා. එතන හිටියා කිව්වා සාමින් වහන්සේ කෙනෙක්. බේට් ගන්න ඇවිල්ලා උන්වහන්සේට කොහොම රුපියල් 250 300ක්ද මදි. මේ ෆාමසිය අයිති මහත්තයා පෙන්නතුනි බේට් එක දෙන්නේ නැහැ මේ සාමින් වහන්සේට. මේ රුපියල් 250 300ක් මදි කියලා. පස්සේ මට කාරණාව තේරෙන මම කිව්වා මහත්තයා මේ සාමින් වහන්සේට බේට් එක දෙන්න මම සල්ලි දෙන්නම් කියලා. හාමුදුරනේ බලන්න දෙන්න දෙයක්ත් තිබුණ දෙන්න කෙනෙකුත් හිටියා. නමුත් ඒ අවස්ථාව මුදලාලි මගේ හැරියා. බන් එතන පින්නතුනේ අද ඒ මහත්තයා සතුට වෙන මොකුත් නිසා නෙවෙයි හාමුදුරුවනේ. ඒ ලෝභය කියන ඒ සිතිවිල්ල මගේ හිතින් ටික වෙලාවකට හරි බැහැර වුණා. දෙන්න කෙනෙකුත් හිටියා දෙන්න දෙයක්ත් තිබුණා. ඒ අවස්ථාවෙන් මම ප්‍රයෝජන ගත්තා. සතුට වෙනවා. දැන් හිත බබලන්නේ නැද්ද? හිත බබලනවා. ඒ ෆාමසි අයිති මහත්තයට එක් ගාණක් නැතුව ඇති. නමුත් පින්නතුනේ මේ කියන්නේ අර දීමේ ආනිසංස දන්න කෙනා හොඳටම දන්නවා මට ඒ අවස්ථාව කරගන්න බැරිනුත් මට මගේ හිතට මට දුකයි. ඇතර මේ වෙලාවේදී නොකරගන්න කරගන්න බැරි වුණා නම් පින්නතුනේ මහත්තර දුක හිතෙන්න පුළුවන්. නමුත් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන අදටත් පින්නතුනේ කී කී සතුට වෙනවානේ. හිත බබලන්නේ නැද්ද? බබලනවා. අධික ලෝභය ගත්තහම අදින්න පුබ්බක ඉල්ලීස මච්චරිය කෝසිටානෝ ආදි ධනවත්තයි මෙන් තමාද වස්තුව ප්‍රයෝජනයට ගන්නෙත් නැ අනුන්ටද පින්නතුනේ දෙන්නෙත් නැ දුටු දුටු දෙයට ආශා කරලා පමණ ඉක්මවා පින්නතුනේ ධනිය කියන එක වියදම් කරලා 80 කෝටියක් ධනයට හිමිකම් කියා අන්තිමේදී මහමගට වැටිච්ච මහදන සිටුවරය පින්නතුනි ඔය ඇත්තන්ට මතකයි. අධික ලෝභය නිසා පින්නතුනි පිරිහුණා. 80 කෝටියක් ධනයට හිමිකම් කියපු ප්‍රමාණ ඉක්මවා පින්නතුනි වියදම් කරපු මිනිස්සුනි. ඒ කියන්නේ එක පුතයි හිටියේ. අම්මයි තාත්තයි මේ පුතාට ඉතින් ගැන්ඩුවේ නැහැ. මොකද උගන්ලා තේරුමකුත් නැහැ. මොකද එක පුතානේ තියෙන ධනේ හැටියට දවසකට අපි හිතුවොත් කෝටියක් වියදම් කළත් පුතා අවුරුදු 100ක් ජීවත් වුණත් ඉවර කරන්න බෑ. දවසකට කෝටියක් වේදම් කළත් අවුරුදු 100ක් ජීවත් වුණත් ඉවර කරන්න බෑ. ඒ තරම් ධනියක් තිබුණේ. ඒ සම්මතත්ත මේ පුතාට ඉගෙනුනේ නෑ. පින්නතුනි හදිසියේ දෙමව්පිය මැරුණා. සියලු ධනිය මෙයා දරුවට හිමි වුණා. එකම දරුවනේ. සුරාවට සූදුවට පුරුදු වුණා. යාළුවොත් එකතු වුණා. මේවට ඉවර කළා. දවසට කෝටියක් වියදම් කළත් ඉවර කරන්න බැරි වෙච්ච ධනයක් තිබෙච්ච මිනිස්සෙක් වැඩි කලක් ගියේ නැහැ පින්නතුනි පිරි වුණා. ඒක අසත්පුරුෂ ඇසුර නිසා ඒකත්කින් පිරි වුණා. ඒකත්කින් අධික ලෝභය නිසා පින්නතුනි පිරි වුණා. අන්තිමට මහමගට වැටුණා පින්නතුනි මහදන සිටුවරයා. මහදන හිතන්නකෝ එතන මහදන නිකන් නමක් එන්නේ නැහැනේ. පුදුම ධනයක් තිබුණේ එතන තිබුණේ. මහදන සිටුවරයත් මහපාරේ හිඟා කෑව කියන්නේ. බුදුහාරු දවසක් මේ මහදන සිටුවරයා නැත්නම් මේ දැකලා මේ හිඟා කන කොට දැකලා කියන මහණෙනි ඔය මිනිස්සේ මුල් කාලේ හම්බ කරගත්තු ධනය හරියට පිළිවෙලක් ඇතුව ජීවිතය ගැන කළමනාකරණයක් කරගත්තා නම් මේ නගරේ ප්‍රධාන සිටුවරය වෙන්නත් තිබුණා කිව්වා. පැවිදි වුණා නම් අඩුම තරමේ අරහත්ත්වයටවත්පත් වෙන්න වාසනාව තිබිච්ච මිනිස්සෙක් ඔය. දෙක නේද? පිරිහිච්ච හැටි ලෝභකම නිසාත් ඒ වගේම පමණික්මා ධනෙ වැය කරලා 80 කෝටියක් ධනියට පින්නතුණු හිමිකම් කියපු කෙනෙක් මාදන සිටුවරයා.
ඊළඟ චිත්තෝපලකේ ධර්මයේ තමයි බුදුහාඳුරු දේශනා කළ ව්‍යාපාදේ. අන්නයි නැසෙත්වා වෙනසෙත්වා කියන මේ හිත සමග උපදින ද්වේෂ සහගත චෛතසිකයේද කියන පින්නතුනි ව්‍යාපාද. ඒකත් හිත බබලන්නේ නැහැ ව්‍යාපාදේ තියෙනකොට. ව්‍යාපාදයෙන් නිදහස් වෙච්ච මිනිස්සයා පින්නතුනි හරියට මේ ලෙඩෙක් මේ බෙහෙත් බීලා සනීපුණාට පස්සේ ලබන සතුට වගේ සතුටක් ලබනවා. සමහරු නිතර පින්නතුනි කේන්ති යනවා. නිතර කේන්තින ලේ ධාතුව කිපෙනවනේ ලේ ධාතුව රත් වෙනවා. එතකොට හොඳ නැහැ. ලේ ධාතුව නිතර රත් වෙනකොට මේ බුද්ධිය අවදි වෙන්නේ නැහැ. හිත බබලන්නේ ප්‍රඥාව දියුණු වෙන්නේ නැහැ. යමක් හිතන්න බෑ. යමක් කිව්වත් පින්නතුනි ඒකට පුරුචි දෙයටත් කේන්ති යනවා. අර ඒ වගේ. එහෙමත් වෙන්නව එහෙම දරුවෝ ඉන්නව පින්නතුනි. එහෙම අය ඕන තරම් ජීවත් වෙනවා. වැඩක් නැහැ නිකන් මේ දේවල් වලට පින්නතුනි කේන්ති අරගෙන තේරුමක් නැහැ. ඒකෙන් වෙන්නේ තමන්ගේ හිත කෙලසීමට නැත්නම් මේ කිලිටිබන ස්වභාවයට පත් වෙන එක විතරයි. කිසියම් කරුණක් නිසා අනෙක් කෙනෙක් කෙරෙහි හට ගන්නා නොසතුට පින්නතුනි ද්වේෂයයි. ඒ නැවත මෝරා ගිය කල ආන්නයකට කියනවා පින්නතුනි මොකක් කියලාද ව්‍යාපාදය කියලා. තවත් කියනනම් පින්නතුනි හිතේ පැහැදීම බැබලීම කියන එක නැති කරනවා මේ ව්‍යාපාදය කියන එක. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි චිත්තෝපංකන ධර්මයේ තමයි පින්නතුනි ක්‍රෝධය. දණ්ඩකින් පහර කාපු සර්පෙක් වගේ පින්නතුනි අනුන්ට විරුද්ධව නැගී සිටින හිත තුළ ඇතිවන දෙයට කියනවා පින්නතුනි ක්‍රෝධයයි කියලා. දණ්ඩකින් පහර කාපු සර්පෙක් වගේ. සමහරු ඉක්මනට කේන්ති යනවා. හැබැයි කේන්ති ගියාට පින්නතුනි කේන්තිය අපි කියන්නේ ෂණිකව කිපෙනව ෂණිකව නැති වෙනව කියලා. ඒක ටිකක් හරි පින්නතුනි හිත අඳුරට ගෙනියන්නේ නැති ස්වභාවයක්. කේන්ති යනව නැත්තේ නෑ. කේන්ති ගියාට හැබැයි ඒ ওই දිගට හිතේ තියන් ඉන්නේ නැහැ පින්නතුනි. පලිය ගන්න දිගටම හිතේ තියාගෙන කොතන දවසක පලිය ගන්න ඒව නැහැ. අර සමහර සර්පෙත් ඉන්නව පින්නතුනි දෂ්ට කරපු ගමන් ඉතින් විසක් තියෙනවා. නමුත් පින්නතුනි උගේ දරුණු විසක් පවතින්නේ නැහැ. ඒ කියන්නේ පවචන දරුණු විසක් නැහැ. සමහර සර්පෙත් ඉන්නව පින්නතුනි දෂ්ට කරපු ගමන් විස නැහැ. ඒ වුණාට පවතින දරුණු විසක් පින්නතුනි පස්සේ තියෙනවා. ඒ වගේ තමයි සමහරුන්ට පින්නතුනි කේන්තියක් නැහැ. නමුත් බැරි වෙලාවක් හරි පුංචි හරි කේන්තියක් ගියොත් ඒව දිගටම හිතේ පවත්වාගෙන යනවා. ඒවත් ඉතින් හිත කෙලසෙන ධර්ම. කුද්දවත්ත නජානාති කුද්දෝ ධම්මං නපස්සති. අන්දන් තමන් තදා හෝති යංකෝදෝ සහතේ නරං. ඒ කියන්නේ කුද්දවත්ත නජානාති කිපිච්ච කෙනාට මේ ලෝකෙ පින්නතුනි අර්ථය පේන්නේ නැහැ. කුද්දෝ ධම්මං නපස්සති කිපිච්ච කෙනාට මේ ලෝකෙ ධර්මයේ පේන්නේ නැහැ. අර්ථයත් ධර්මයක් දෙකම පේන්නේ නැති වෙනකොට පින්නතුනි හිත බබලන්නේ. දැන් කේන්ති ගිය කෙනෙකුට පින්නතුනි බත් ටිකක් කන්නකොට බත් කන්න බෑ. මොකද ක්‍රෝධ ගින්න වැඩි වෙනකොට පින්නතුනි බඩ ගින්න කියන එක නැති වෙනවා. ඒකට බත් පිඟානක් එපා වෙන තරමට ක්‍රෝධ ගින්න බලවත් වුණා කියලා කියන්නේ ඒ ක්‍රෝධයේ බලවත්තර මේකෙන් හිතා ගන්න. බත් ටිකක් එපා වෙන තරමට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කිපිච්ච කෙනෙකුට වෙන වෙලාවට කරන්න බැරි වැඩ පින්නතුනි කිපිච්ච වෙලාවට පරි පහසුවෙන් කරන්න පුළුවන්. කේන්තිකි වෙලාවට වෙන වෙලාවට පින්නතුනි මේ මේසයක් එහෙම උස්සන්න එකුවට එන්න බෑ. හැබැයි කේන්තිකි වෙලාවට උස්සලා තනියෙන් පොළවේ ගහන්නත් පුළුවන්. ඒ තරමට පින්නතුනි බලවත්. ඒවා ඉතින් හොඳ දේවල් නෙවෙයි. ඒතර හිත කෙලෙසිලා අන්තිම දක්වා පින්නතුනි කෙලෙසිලා ඒ තරමට පින්නතුනි ඒ කේන්තිය ක්‍රෝධයේ බලවත් වෙනවා කියලා කියන්නේ ඉතින් එබැවින් හිතා ගන්න පුළුවන්. ඒක හොඳ දේවල් සමහරව හිතනවා හරි අපංකමක් කළයි කියලා. නෑ. අනිත් ඒවා දිගටම පින්නතුනේ හිතේ තියාගත්තාම ඔරේ වෛරයක් හැටට දිගටම සංසාරේ පින්නතුනේ යනවා නේවා. ඒවර කරන්නේ නෑනේ. ඊළඟට උපනාහය කියලා කියන්නේ පින්නතුනේ දිගින් දිගටම පවතින මේ පවත්වාගෙන යන බද්ධ වෛරයට තමයි උපනාහය කියලා කියන්නේ. අපි මුලින් මතක් කළා වගේ සමහරු ඉවර කරන්නේ නැහැ. දිගටම අරගෙන යනවා ඒක. මේ ලෝකෙසුණු තරගෙන යනවා, සසරෙත් අරගෙන යනවා, මැරලත් පින්නතුණි වරගෙන යනවා. එහෙම තියෙනවනේ. අයි ණය මොගටි වෛරය වගේ. දැන් දේවදත්ත හාමුදුරුවෝ
බුදුහන්ට සෑහෙන පින්නතුනි හතුරුකම් කළානි. ඒ හිත ක්‍රියාත්මක කරලා. ගතින් තමයි ඉතින් හැමදේම කළේ. නමුත් පින්නතුනි හිත ක්‍රියාත්මක කරලා ඉතින් මෙහෙවලා ඉතින් ওই සිතිවිලි ඔක්කොම හදාගෙන තමයි ඉතින් ඒ දේවල් කළේ. පොද දේවදත්තහර පින්නතුනි තාමත් අවීචේ දුක් විඳින්නේ මේ ගත නිසාද නැහැ හිත නිසා. ඒස හිත තමයි පින්නතුනි භවයෙන් භවයට යන්නේ. ඒක තමයි හදාගන්නත් ඕනේ. මේ කය වුණත් පින්නතුනි පවත්වාගෙන යන්නේ හැම දෙයකින්ම හිතනේ හිතනේ. අපි මොනතරම් පින්නතුනි මේ ජීවිතේ කතා කළත් අස්ථිරයි ජීවිතේ දුකයි සංසාරේ දුකයි කියලා කොච්චර කතා කළත් පින්නතුනි අවසාන මොහොතේ බොහෝ දිනකට මේ ජීවිතය ඇතහැරගෙන පින්නතුනි මැරෙන්න බෑනේ. මේ අවස්ථාව නැතුවනේ ඕනතරම් පින්නතුනි තියෙනවා. ඒ කියන්නේ බුදුහාඳුරු දේශනා කරනවා දැන් අපි කිව්වොත් පින්නතුනි සමාරු කියන හිටිය වැඩි වැඩිපුරත් එක්ක හිටියා දැන් යන්න කාලේ හරි එහෙම කතා කරනවා සමාරු. ඒ පුජ්‍යල දන්නවා පින්නතුනි දැන් මේ ලෝකේ අතහරින කාලේ හරි නමුත් පින්නතුනි අතහරින තැනට ආවට පස්සේ අපිට තහරගන්න බෑනේ. මේ වෙලාවට හිතෙන පින්නතුනි තව සුළු මොහොතක් හරි කමන්නේ මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන් නම් කොච්චර පින්නතුනි හොඳයිද කියලා. එකද අවසාන මොහොතේ පින්නතුනි මේක ඇතහැර ගන්න බැරි වුණාම ජීවිතේ මොකටද පින්නතුනි? ඒ නිසා අර ධර්මයේ පුරුදු කිරීමෙන් ධර්මයේ ඇසීමෙන් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ජීවිතේ ඇත්ත ඇති හැටි යථා ස්වභාවය නුවණින් තේරුම් අරගෙන පින්නතුනි මේ ජීවිතේ අතාරින්න පුළුවන්. ඊළඟට කියනවා පින්නතුනි පස්වෙනි කන මක්ක මක්ක කියලා කියන්නේ ගුණමකුකමනේ. අනුන් ගුණයේ පින්නතුනි මකා දානවා. අසත්පුරුෂයක ස්වභාවයේ පින්නතුනි එහෙම තමයි. අසත්පුරුෂයාගේ ලක්ෂණ හඳුනනතනේ බුදුහාඳුර මතක් කළා අසත්පුරුෂයේ කඳුර ගන්න නම් මහණි මතක තියාගන්න කිව්වා. අසත්පුරුෂයා අනුන්ගේ යම් ගුණයක් වේද කවදාවත් පින්නතුනි කියන්නේ නැහැ. ඒ හිතේ තියෙන ගතියනේ. අනුන්ගේ යම් ගුණයක් තියෙනවද කවදාවත් කියන්නේ නැහැ. ඒකෙන් දැනගන්න අසත්පුරුෂයෙක් කියලා. ඊළඟට කියනවා අනුන්ගේ යම් අගුණයක් වේද අපේ අහන්න ඕනේ නැහැ පින්නතුනි පැනලා කියන්නේ. ඒකෙන් දැනගන්න අසත්පුරුෂයෙක් කියලා. ඊළඟට කියනවා තමන්ගේ යම් ගුණයක් වේද අහන්න ඕනේ නැහැ පැනලා කියන්නේ. තමන්ගේ යම් අගුණයක් වේද කවදාවත් කියන්නේ නැහැ. මේ දැනගන්න පින් සත්පුරුෂයෙක් නෙමෙයි මේ පින් අසත්පුරුෂයෙක් කියලා. ඊළඟට ඉස්සා ගල කියන්නේ පින්නතුනි ඊර්ෂ්‍යාව කියන එක. අනුන්ගේ සැප සම්පත් පින්නතුනි උහුලන්න බැරි කමටද? එහෙම කියන්නේ අනුන්ගේ සම්පත් උහුලන්න බැරි කමටද කියන ඊර්ෂ්‍යාව කියන. ඉතින් මේ සෑම කාරණාවක්ම හිත කෙලෙසන කිලිටි ගන්න ධර්මයි. මේවෙන් හිත නිදහස් කර ගන්න ඕනේ. එකපාරට බෑ. ටික ටික හොඳට භාවනා කරන්න ඕනේ. සමහ කාලයක් හොයාගන්න බැරි නම් මොළින් මත විනාඩි 5ක් දවසට හොයන්න පින්නතුනි. මෙන්න මොකටවත් නෙවෙයි හිත හදා ගන්න. හොඳට ඇස් දෙක පියාගෙන සබ්බේ සත්තා භවං සුඛිතත්තා. ඒ මෛත්‍රී වාක්‍යයවත් පින්නතුනි නිතර හොඳට හිතන්න. හොඳට හිතන්න හිතින්. එතකොට ඇස් දෙක ඇරලා බලනකොට Tamanටම තේරෙනවා මොනතරම් චිත්ත සංහිඳියාවක් තියෙනවද කියලා. ඒ හිත දියුණු කිරීමේ වැඩපිළිවෙලට පින්නතුන්ට කාලය පෑදේවා. සංසාර දුක් කෙලවර නිවනින් සැනසෙන්නට මේ උතුම් පුණ්‍ය ශක්තිය චතුරාර්ය සත්‍ය ධර්මාබෝධයේ පිණිසත් හේතු වාසනා වේවායි සාදු 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 කියලා ප්‍රාර්ථනා කරන්න. අද අපේ ධර්ම දේශනාවේ දායකත්වයේ බාරගෙන කටයුතු කළේ එක්සත් රාජධානී පදිංචි රුක්ලනී පෙරේරා මහත්මිය. එතුමිය බොහෝම ශ්‍රද්ධාවෙන් මේ උතුම් පින්කම සිද්ධ කළේ. විමල සිරි රාජපක්ෂ පියාණන්ටත් සන්නතා රාජපක්ෂ මෑණියන් ඇතුළු කොට ඇති පරලෝක සැපත් මව් පාර්ශවයේ පිය පාර්ශවයේ දෙපාර්ශවයේම සියලු ඥාතීන්ට ඒක නාච්චිල සියල ඇතුළු වර්ග පරම්පරාවේ සී කටයුතු සියලුවම ඥාතීන්ට මේ උතුම් පින් අනුමෝදන් විශේෂයෙන් විමල සිරි රාජපක්ෂ අපේ ආදරණීය පියාණන්ට එවාගේම සන්නලතා රාජපක්ෂ අපේ ආදරණීය මෑණියන්ට මේ උතුම් පින් අනුමෝදන් වේවා. සංසාර දුක් කෙලවර අමාමහ නිවනින්ම නිවී සැනසෙත්වායි සාදු 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 කියලා ප්‍රාර්ථනා කරන්න.
Sumana Pereira, Evagim Ranil Pereira, Umasha Pereira, Manisha Pereira, William Sah Arthur Kiname Daru Munuburu Minibiriyanta. Mijayasri Jayasri Ma Boha Amdurvanga Pita Ashirvade Labeva. Droniak Dhatun Tanpat Kote Thiruvangmali Mahasayai. Ananta Guna Bhale Ashirvade Labeva. Buddha Gaya Shuddha Bhumi Vedasita Pe Mahabhosatanan Vahansi Vajrasane Matadi. Sakala Kleshyam Prahaneta Patkarala. Lothura Buddha Rajyeta Patthuna Ebhava Satyai Satya Anubhavale. Dayakatve Bharagana Katyotukale Kruplani. Perera Mahatmani Niduk Nirogi Sampatti Chirajeevani Dirghayu Sampatti Labeva Paule Du Daruwanta Nam Sadahan Kala Aashirvada Karanta Balapurutuna Hemadanaatamat Me Utum Pinkama Aashirvadayak Babata Patweva Yi Sadu 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 Kiyala Api Sit Prarthana Karamu Aashirvada Karamu E Prarthanawat Athuwa Pinnathune Api Deviyanta Pindemu Akasatta Chabumatta Deva Naga Mahiddhika Punyantanganu Ditva Chirangrakkantu Sasanam Akasatta Chabumatta Deva Naga Mahiddhika Punyantanganu Ditva Chirangrakkantu Desanam Akasatta Chabumatta Deva Naga Mahiddhika Punyantam anumoditva chiram rakkantu tam sada. Dharmanusasana avasravane karavu sadahavatune oba siyalu denatama dharma avabodaya labewai kiyala api prarthana karanawa. Me wadina utumu dharmanusasana wadame utumu posanpura pasalossaka athiyotum punpahodane sidu karavu gauravaniya apage pinwanta swaminthranan wahanse. Gotutuwa chandana vihare viharadhipati maharagama siri vajiraajñana dharma ayatane dharmaacharya sastrapati rajakiya pandita avasarai apa pinwat poojyapada hengurui panyasekara gauravaniya apage kalyana mitranan wahanse නිරෝගී සම්පත්තිය මුදාපත් වේවායි කියලා අපි සාදු නැතිනතුව ප්‍රාර්ථනායි කරමු සාදු 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 සදෙවතුනි අද මේ වටිනා ධර්මානුශාසනාව ඔබ වෙත ගෙනීම සඳහා පින්වර දායකත්වයෙන් කටයුතු කරන ලදී එක්සත් රාජධානියේ පදිංචි රොක්ලනී පෙරේරා මහත්මිය විසින් එතුමියගේ අරමුණු බලාපොරොත්තු ප්‍රාර්ථනා යහකරමිෂ්ඨ සිදු වේවා සඵල වේවා එතුමියට ධර්ම අවබෝධයම ලැබේවා ධර්මයෙන් සැනසෙත්වා මේ දුක්ඛිත ගෝර කටුක භව සසරෙන් නික්මෙන්න මිදෙනට මේ පිනම උපකාර වේවායි කියලා අපි පින් සිතින් යුතුව ප්‍රාර්ථනායි කරමින් සුදනවන්නේ මේ උතුම් වූ ධර්මානුශාසනාව නිමා කරමින් ඔබ කියන වහලින් සමුගෙන යනටයි තවත් මෙවැනිම ධර්මානුශාසනාවක් ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තු ඇතිව සමුගන්නම් හැම දිනාටම සම්මා සම්බුදු සරණයි